And now, live at 6:50. Hi everyone, සුබ සන්ධ්‍යාවක්. අදත් සවස 6:50 live at 6:50 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ. Hi everyone, Chavika. Hi everyone, Sajit. මම Chavika Gunasekara. අදත් අපි සූදානම් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. महानूर भूवेलिकट पस्महल गुणगिल कड़ावेटी मट अदाल मूलिक वार्ताव अद महानूर दिस्ट्रिक लेकम वर्याट बार दीती बिनवा महानूर दिस्ट्रिक बहर भूविद्याज्ञ समंत बोगापिटी महता प्रवसुवे भूमियट गलपिन आकारेट इदिकिरीम नोकिरीम अदाल गुणगिल कड़ावेटी मट हेतु बवाई महानूर भूवेलिकट प्रदेश संगमित अमावती पीटी पस्महल गुडनगिल गिला वेस कड़ावेटीमट हेतु नायामक नोन बव जातिक गुडनगिल पर्यवेषण संविधाने पवसनवा एम संविधाने पवसुए गुडनगिल अतिवार महाव्यूहे प्रमितिय मेन्म भूमियट नोगेलपेन इदिकिरीमक हेतुवेन मेम गिला बेस्म सिदुवन्नट ऐति बवट अनुमान करन बवयि मेतन परण कंदुराक मे कंदुर कलिन जलय गलागिय कंदुराक नमुत प्रायर कालिकेन मम हितन्ने मेक अवहिर वेला तिबिला तियेनवा ए वगेम तमयि मे मे पलाते नमेन्म कियवेन මේක බූවැලිකඩ මේකේ බූවැල් උඩ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ ගෙවල් හදලා තියෙන්නේ නමුත් ඇත්තෙම පාදම ෆවුන්ඩේෂන් එක නියම පිහිටි පාෂාණේ නම් මේක කරගෙන ඇවිල්ලා තිබුණා නම් මෙහෙම අනතුරකට ලක් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. එම අනතුරින් ලැබුම්හලී සිටි පස්සෙනෙකු සුන්බුන් වලට යට වූ අතර එලිසා අනතුරට ලක් වුණේ එම ලැබුම්හලී හිමිකරු ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ මාසිකහමාරක් පමණ වයසැති බිලිඳිය සහ තවත් කාන්තාවන් දෙදෙනෙක්. මෙලෙස මියගේ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහෝගේ බිරිඳවන 32 වර්ධි අචලා ඒකනායක මහත්මිය සහ ඔවුන්ගේ දියණිය වන ඔනෙලා ඒකනායක යන අයයි. මේ අතර මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ල හිමිකරු එම අනතුර සිදුවීමට මොහොතකට පෙර සිය පවුලේ සමාජිකයන් සහ ගෙදර සිටි සුනකැන්ද රැගෙන නිවසින් පිටව ගොස් ඇති බවට වාර්තා වුණා. අපි මේ කවදාකවත් පලා ගිහින් නැහැ මෙතනින්. අපි තාමත් මෙතන මම ඉන්නේ මේ අල්ලපු ගෙදරට මම පැනගත්තේ ඒ වෙලාවෙම. ඒ තම ඒ ස්ථානයේ තමයි මම තාමත් මෙතන රැඳී ඉන්නේ. මේ ඇඳිවත පමණයි අපි අරගෙන පැන්නේ එළියට. ඉතින් මේ මෙහෙම අපිට අබුත චෝදනා එල්ල කර එක හරීම කනකටදායක සිද්ධියක්. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ හිමිකරුගෙන් අද දිනේ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව පොලිසිය පැවසුවා. කෙසේ වෙතත් අදාළ ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුවන්ගේ පාර්ශ්වය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර තම පාර්ශ්වයට සාධාරණයක් ඉටු කරන ලෙසයි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදපස්සරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. මේ අතර ඉන්දියාවෙනුත් අද තෙමහල් ගොනගිල්ල කඩාවැටීමේ පුවතක් වාර්තා වුණා. අදාළුවම ඉන්දියාවේ මුම්බයි නුවරට ආසන්නව පිහිටි තෙමහල් ගොඩනැගිල්ල කඩාවැටී තිබෙනවා. අනතුරින් පුද්ගලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලින් 25 දෙනෙකු පමණ සුන්බුන් අතර සිර වී සිටින බවත් වාර්තා වෙනවා. අනතුරින් විපතටපත් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලින් 19 දෙනෙකු බේරා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වුණා. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 50 කැටුම් පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් විරෝධතා ඇතනම් දින 7ක් ඇතුළත පෙත්සම් ගොනු කිරීමට ඉන් අනතුරුව අවස්ථාව උදා වෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම අවධානය යොමු කරනවා. ඒ අනුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ඇතැම් කරුණු ඉවත් කරමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පසුගියදා ගැසට් කරන අතර එම 50 කිටුම් පත හෙට දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව පුරවැසියන්ට හිමිවනවා. නව ව්‍යවස්ථා සංශෝධන කිටුම්පත් සම්බන්ධයෙන් යම් විරෝධතාවක් වෙතොත් හෙට දිනෙන් පසු දින 7ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගොනු කළ හැකි. විරෝධතාවක් ඉදිරිපත් නොවන්නේ නම් එම දින 7න් පසු පාර්ලිමේන්තුව තුල දෙවන වර කියවීමට අවස්ථාව හිමිවනවා. ව්‍යවස්ථා සංශෝධන 50 කිටුම්පත් අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් වන්නේ නම් පෙත්සම ඉදිරිපත් වූ දින සිට දින 21ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ සිය තීරණය දැනුම් දිය යුතුයි. එම කාලය තුල 50 කිටුම්පත් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවන්නේ නැහැ. මේ අතර 20 වන සංශෝධනයේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයේ 11 දිනකගේ නියුත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී එම කමිටුවේ සමාජිකයන් ලෙස රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, මනු ගණේෂන්, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියස් බාකිර් මාකර්, ලක්ෂ්මන් කිරියල්, හර්ෂද සිල්වා, රංජිත් මද්දුම බණ්ඩාර, සුරේන්ද්‍ර ප්‍රනාන්දු සහ ශිරා ලක්තිල් ගැන මහත්වරුන් පත් කර තිබෙනවා.
අපේ ජනබල පක්ෂය මැතිවරණ කොමිසමට එරෙහිව ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත්තා. මෙතර අපේ ජනබල පක්ෂ සම්මේලනයේදී වේදිනිකම විමලතිස්ස හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී තිබෙනවා. මෙවර මහමැතිවරණයේ අපේ ජනබල පක්ෂයට හිමියු මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් පැනනගුණු අර්බුදකාරී තත්වය තවමත් අවසන් වී නැහැ. ඉක්උද්දා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේට පක්ෂයේ කැමැත්ත හිමි පුද්ගලයා නම් නොකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා එම පක්ෂයේ ලේකම් නිශාන්ත රත්නායක යන මහත්වරුන් විසින් සිදු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපතිවරයා ඇතුළු සමාජිකයන් මෙන්ම වේදිනිගම විමලති සිහිමියන් සහ අතුරුලී රතන හිමියන් නම් කර තිබුණා. අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව විභාග වූ අවස්ථාවේ අතුරුලී රතන හිමියන් වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටි අතර වේදිනිගම විමලති සිහිමියන් වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටියේ නැහැ. කෙසේ වෙතත් අද නඩුව විභාග වූ අවස්ථාවේදී ලබන මාස 8 වන දින අපේ ජන බල පක්ෂයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සහ රිට පෙත්සම එකවර විභාගයට ගැනීමට නියෝග කෙරුණා. දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බලන කොමිසමට අදත් පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් වගේම තවත් විශේෂිත පිරිසක් පැමිණියා. ඒ වගේම අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියත් අද කොමිසම හමුවේ පෙනී සිටියා. අද පෙරවරු 10ට පමණ ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. අද මොකද සර්? අද මේ සංචාරක අධිකාරිය. ඒතකොට දවසින් දවස මාත්‍රිකා වෙනස් වෙනවා. උපාධ්‍යායද තියෙනවා. හැමදාම. ඒ කියන්නේ වැඩ කරලම නැහැ වැරදි තමයි වෙලා තියෙන්නේ. ඈ බලමු try කරලා නේ. try කරලා දෙන්න කියලා. හරි. එමෙන්ම පසුගිය ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම කොමිසම හමුවේ පෙනී සිටි අතර අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියද අද එම කොමිසමට පැමිණියා. ඔබතුමාට නිතරම කැඳවීම තියෙනවා නේ? මම කැඳවීම මම පැමිණි ගන්නවා. පුරා විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත විහාරස්ථානයක් බලංගොඩ කූරගල භූමියේ පිහිටා තිබෙනවා. මේ වස් කාලයේ එහි වැඩවාසය කරන ස්වාමින් වහන්සේ ගැටළු රැසකට මේ වන විට මුහුණ දී සිටින බව අපට වාර්තා වුණා. දෙවනපෑතිස් රජසමයේ මහරහතුන් වහන්සේලා වැඩ සිටි පූජා භූමියක් වන ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියේ පිහිටි මේ විහාරස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විතයි. භස්මාවශේෂ, සෙල්ලිපි සහිත පුරාණ ලෙන් 14ක් මේ විහාරස්ථාන භූමියේ පිහිටා තිබෙනවා. මේ වස් කාලයේදී ස්වාමින් වහන්සේලා සිව් නමක් කූරගල මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරනවා. අවශ්‍ය අවම පහසුකම්වත් නොමැති මේ විහාරස්ථාන භූමියේ මැණික් ගැරීම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්ද සිදුවන බව වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා පෙන්වා දෙනවා. විවිධ සුරසතුරු අය විවිධ පුහුණු සිද්ධ වෙනවා කියන්නේ මේ ලෙනේ ඇසින්දුතු අයත් අපි දෙක කරුණු කියනවා. මට ඇසිඩ් ගහනවා ගලපල්ලට පෙරලලා දානවා කියලා. තව ටික කාලයයි තියෙන්නේ අපේ ජීවිත ගත කරන්න මෙලව. මේ කාලයේ ජීවිත පරිත්‍යාගයේ මේ ස්ථානයේ වැඩ සිටින්නේ මරණයත් ජීවිතයත් අතර මහා අධිකරණයෙන් සහ අභිවාචනා අධිකරණයෙන් මේ ස්ථානෙ වෙනුවෙන් දීලා තියෙන නීත්‍යානුකූල තීන්දුව ආත්මක වීම කඩිනමින් සිද්ධ වෙන්නට කියන කාරණාවත් සීපත් කරනවා. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kings 11 පංජාබ් කණ්ඩායම සමග පැවති තරගයේ සුපිරි පන්දුවාරයේදී ජය ගන්නට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම TA සමත් වුණා. තරංගිකා සිවාසී දිනු Kings 11 පංජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර විසවසනේ කළු 8ක් දෙවි ලකුණු 157ක් රැස් කළා. වේගවත් තිනමක් ක්‍රීඩා කළ මාකස් ටොයිනිස් පන්දු 21දී 4/7ක් සහ 5/3ක් සමගින් ලකුණු 53ක් රැස් කළා. පන්දුවේ නීදී මොහොමඩ් ෂාමි කළු 3ක් සහ ෂෙල්ඩන් කොට්‍රේල් කළු 2ක් බිඳහැලුවා. ලකුණු 158 ක ඉලක්කයක් හඹා ගිය Kings 11 පංජාබ් පිටිකරුවන් පස්වෙනිකු ලකුණු 55ක් තුල දවා ගනිමින් අසීරු අභියෝගයක් පංජාබ් පිටට එක් කරන්නට දිල්ලි පන්දුවන්න සමත් වුණා. කෙසේ වෙතත් මායංක් අගර්වාල් පසුබිම් පිටිකරුවන් සමග එක් වෙමින් තරගයේ ජයග්‍රහණය කරා රැගෙන යාමට දැරූ උත්සාහයද ව්‍යර්ථ කරන්නට මාකස් ටොයිනිස් සමත් වුණා. යන තරගයේ සමව අවසන් වූ අතර තරගයේ තීරණය ලබා ගැනීම සඳහා සුපිරි පන්දුවාරයේ දක්වා ගමන් කිරීමට සිදු වුණා. සුපිරි පන්දුවාරයේදී Kings 11 පංජාබ් කණ්ඩායමේ නියමිත කඳුළු දෙකම පන්දු තුනක් තුළ බිඳ දැමීමට කගිසු රබඩා සමත් වුණා. යන ලැබුණු ලකුණු තුනක පහසු ඉලක්කයේ ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. මේ තමයි අද දවසේදී වාර්තා වුණු වැදගත් සිදුවීම්. ඒ සියල්ලේ සවිස්තර තොරතුරු සමගින් අපි හැමෝම හරියටම තවත් පැයකින් live@8 සමගින් සුබ රාත්‍රියක්.